දේශපාලකයන්ට දිගින් දිගටම චෝදනා කරද්දී ඖෂධ නියාමනයකින් තොරව ලංකාවට ගේන්නත් ඖෂධ ලියාපදිංචියේදී අනුගමනය කළ යුතු නිසි ක්‍රමවේද මගහැරලා දේශපාලකින්ගේ අවශ්‍යතා මත එහෙම නැත්නම් නිලධාරීන්ගේ අවශ්‍යතා මත ඖෂධ දිගටම ලංකාවට පැමිණෙනවා නම් මේ ඖෂධ භාවිතා කිරීම නිසා අනතුරට පත්වන ජීවිතවලට වග කියන්නේ කවුද? මේ ඖෂධ තොග භාවිතයෙන් ඉවත් කළත් මේ සඳහා ගෙවපු ඩොලර් මිලියන ගානක මුදල් වලට වග කියන්නේ කවුද? සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සැපයුම් ඒකකය, ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, ඖෂධ නියාමන අධිකාරිය සහ අදාළ වගකිව යුතු පාර්ශව එක මේසයකට ඇවිල්ලා මේ ගැන ප්‍රතිපත්ති තීරණයක් අරගෙනීමෙන් පමණයි මේ ඖෂධ ජාවාරම් වලින් අපේ රටේ අහිංසක මහජනතාව මුදා ගන්න පුළුවන් වෙන්නේ.